ප්‍රාර්ථනා කරනවා. ඇත්තෙම දැන් මේ එන කාලය තුල ඔබ කීවා වගේ අවුරුද්ද ඊළඟට මේ නැකත් මිනිසුන්ගේ ජීවිතයේ මේ සූර්යා එක්ක බැඳිච්ච අපි අපේ හෙලේ මහා සංස්කෘතික මංගල්‍ය හැටියට මේ සංස්කෘතියක් එක්ක ගොඩනැගිච්ච අපේ ලොකු අනන්‍යතාවයක් එක්ක ගොඩනැගිච්ච දෙයක් තමයි සිංහල ඉන්දු අලුත් අවුරුද්ද. එතකොට මේ අවුරුද්දට තමයි මිනිස්සු සූදානම් වෙන්නේ. හැබැයි අපි දැන් මේකේ පැති දෙකක් තියෙනවා. දෙක පටල ගන්න හොඳ නැහැ. අපි කියමු අර දැන් ඔය මහා මංගල සූත්‍රය සඳහන් වෙනවා. තමා තමාව හොඳට දමණී කරගෙන හිත වඩාගෙන සීල සමාධි ප්‍රඥා වඩාගෙන නිවන් මඟ යන ශ්‍රාවකයාට ওই එක නැගතක්වත් වැඩක් නැහැ. එයා ධර්ම අවබෝධය කරා යනවා. බුදුරජාණන් වහන්සේ දේශනාවේ පෙන්නනවා මහණෙනි යම් උදෑසනක කෙනෙක් පිනක් කරනවද කුසලයක් කරනවද ඒක තමයි කියන සුබ මොහොත. සුබ මූර්තිය සුබ නැකත වෙන්නේ. ඒ කියන්නේ තමන් එතකොට පේනවා ක්‍රියාව තමයි වැදගත් වෙන්නේ. ගොඩක්ම කියන්නේ වෙලාව යමක් නැහැ කියනෝ නෙමෙයි ඒ සියල්ලට වඩා ක්‍රියාව බලවත් වෙනවා. ඊළඟට යම් දහවල් කාලික කෙනෙක් පින් කරනවා භාවනා කරනවා කුසල් වඩනවා ධර්මානුකූලව සීල් ගුණ දහම් රකින්නවා ඒ දහවල යාගේ ජීවිතයේ සුබ මොහොතක් සුබ මූර්තිය සුබ නැගතක් වෙනවා යාගේ ජීවිතේට. එයාට ඊළඟට යම් රාත්‍රියේ කවුරු හරි කියන මේක හොඳම නැති වෙලාව මේක මේ රාහු කාලේ හොඳම නැති වෙලාව. හැබැයි යා ඒ වෙලාවට භාවනා කරනවා නම් මෛත්‍රිය වඩනවා පිනාතර අග්‍රම පිනක් රැස් වෙනවා. එයා දානයක් දෙනවා යහපත් කටයුත්තක දෙනවා. එයාගේ ජීවිතයේ මෙලව පරලෝ යහපත පිණිස උපකාර වෙන විදිහට ගුණ ධර්ම පුරනවා. එයාට හොඳ වෙලාවක් ඒක. එහෙමයි. එතකොට පේනවා එහෙනම් අපි යහපත් ක්‍රියාවන් වල යෙදෙනවා නම් අපි ධර්මානුකූල ජීවිත ගත කරනවා නම් එයාට හැම වෙලාවෙම සුබ මොහොතක්. එතකොට ඒක ධර්මයේ හැසිරෙන බණ භාවනා කරන නිවන් මාගේ ගැඹුරෙන් වඩාගෙන ධර්ම අවබෝධයට යන ශ්‍රාවකයාට අදාළයි. හැබැයි අපි සාමාන්‍ය ගත්තහම අපි දැන් සිංහල හින්දු අලුත් අවුරුද්ද පැත්තෙන් ගත්තහම අපි දන්නවා මේ ස්වාමින්වහන්සේලා මේ අවුරුදු සමරන්න අවුරුදු උත්සව මෙව්වා කරන්න හාමුදුරුවන්ට ඒක අදාළ නැහැ. අපිට දානේ වළඳන්න නැකතක් නැහැ නේද? අපි ගත්තහම මං හිතන්නේ මේ පාර දෙකයි ගහන්නද කොහෙද තියෙන්නේ දානේ වළඳන්න. එහෙම ගත්තොත් එහෙම එකක් නැහැනේ. ඉරවරට යන්න පෙර සාමාන්‍යයෙන් 12ට කලින් ස්වාමින්වහන්සේලා දානේ වළඳන. දහවල් දානේ. එතකොට ওই නැකතට ආහාර අනුභව කරන්න හිටියොත් හාමුදුරුවන්ට දෙකයි ගහන වෙනකන් ඉන්න වෙනවා. ඒක හාමුදුරුවන්ට අදාළ නැහැ. හැබැයි සාමාන්‍ය මේ අවුරුද්ද කියන එක සාමාන්‍ය පංචකාමයන් තුල ජීවත් වෙන ගිහි ශ්‍රාවකයන්ගේ දෙයක්. දැන් අපි ගත්තොත් බුදුහාඳුර ළඟට ඇවිල්ලා බොහෝ ගිහි ශ්‍රාවකයෝ තමන්ව අඳුන්වලා දෙන ක්‍රමයක් තියෙනවා. දැන් මහානාම ශාක්‍ය කුමාරය බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා සාමීනි මම කාමභෝගී ගිහි ජීවිතයක් ගත කරන කෙනෙක්. අඹදරුවෝ ඉන්නවා රන් රිදී මුතුමැණික් පරිහරණය කරනවා. මං කසී සලු පොරවනවා කියන ඒ කාලේ තියෙන වටිනා සලුපිලි අපි නිකන් කියන්නේ මෙයා බොහොම සැපසී වැජබිලා ඉන්න කෙනෙක්. එතකොට ඒ වගේ ඒ කාලේ තිබ්බ වටිනා සලුපිලි පරිහරණය කරනවා රන් රිදී මුතුමැණික් පරිහරණය කරනවා කාමභෝගී අමුදරුවෝ ඉන්නවා. ඒ ගිහි කෙනෙක් කියනවා ස්වාමීනි මට ගැළපෙන විදිහ දහම් පරියාය දේශනා කළා. එතකොට ඒ ඒ ඒ ශ්‍රාවකයන්ට ගැළපෙන විදිහට බුදුරජාන් වහන්සේ ධර්මයේ දේශනා කරනවා. දැන් නිවන් මඟ අපි ගත්තාම කාටත් තියෙන එකම නිවන් මඟ තමයි. හැබැයි ගිහි ශ්‍රාවකයයි පැවිදි ශ්‍රාවකයයි කියන්නේ දෙන්නේ. මේක පටල ගන්න හොඳ නැහැ. පැවිද්දට කියන බණම ගිහියන්ට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නැහැ. ගිහියන්ට අදාළ නිවන් මඟ පෙන්නුවා තමයි. හැබැයි වැඩිපුර පැවිදි අයට ගොඩක් ගැඹීර විදිහට ධර්මයේ දේශනා කරා. බුදුරජාණන් වහන්සේ උපමා දෙකක් පෙන්නුවා. පැවිද්දා කියන්නේ හංසයා වගේ. හංසයා වේගෙන් පියාඹගෙන යන්න පුළුවන්. හැබැයි පියාපත් බර අඩුයි වේගෙන් පියාඹන ලොකු නිකන් ලස්සන සතෙක් නෙමෙයි. හංසයා චාම් සරලයි. ඊළඟට ගිහියා උපමා කරේ මොන රට. මොන රට ගොඩක් ලස්සනයි පිල් විදහාගෙන නටනවා. ඒ වගේ හැබැයි මොන රටත් යන්න පුළුවන්. අර තරම් වේගෙන් යාගන්න බෑ. වැඩි දුර යන්න බෑ. ටික ටික වැටි වැටි තමයි මොන රට යන්නේ. එහෙමයි. එතකොට බුදුරජාණන් වහන්සේ ගිහි ශ්‍රාවකයව පෙන්නු එහෙම. ඊළඟට අපිට පේනවා දැන් අනාථපිණ්ඩික සිටුතුමා සෝවාන් වුණේ බුදුහාඳුරෝ දැකපු දවසේම. මේ කල්ප ලක්ෂයක් පෙරම් පුරාගෙන ආපු මහා පින්වන්ත කෙනා. මේ බුද්ධ ශාසනයේ අග්‍රදායකය. එතකොට අනාථපිණ්ඩික සිටුතුමා මරණාසන්න වෙච්ච වෙලාවේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ළඟට ගිහිල්ලා පරම ගාම්භීර බණක් කියන බොහෝම ගැඹුරුම ධර්මයක්. ඒ දේශනාවේ තියෙන රහතන් වහන්සේ නමකගේ විඥානි ස්වභාවය ගැන මේ ගැඹුරුම දෙයක් කියන්නේ. මේක තියෙන මජ්ක්‍ධිම නිකායේ අනාථපිණ්ඩික වාද සූත්‍රය. මේ දේශනාව අහගෙන ඉන්න මේ මරණාසන්න සිටුතුමා ඇස්වලින් කඳුළු බේරෙනවා.
සිටුතුමාගේ සාරිපුත්ත හාමුදුරුවෝ අහනවා මේ ආනන්ද හාමුදුරුවෝ ළඟ ඉන්න දෙන්නම තමයි වඩින්නේ ආනන්ද හාමුදුරන්ට හිතෙනවා මේ අතහැර ගන්න බැරුව තමයි මේ මිතින් ගොඩක් සැප සම්පත් තියෙන කෙනා ආනන්ද හාමුදුරුවෝ අහනවා සිටුතුමා අරමුණේ ගැලෙනවා නේද අතහැර ගන්න අමාරුයිද කියලා එතකොට සිටුතුමා කියන අනේ ස්වාමීනි එහෙම දෙයක් නෙමෙයි මම මෙපමණ කාලයක් බුදුහාමුදුරු ඇසුරු කරා මහා සංඝපිරිස ඇසුරු කරා නමුත් මට මේ තරම් පරම ගාම්භීර බණක් මෙච්චර කාලයකට අහන්න ලැබුණේ නැහැ කියන. එතකොට සාරිපුත්ත හාමුදුරුව කියනවා සිටුතුමනි මේ වගේ ගැඹුරුම දේශනා පැවිදි අයට තමයි කියන කරන්නේ. වැඩිපුර ගිහි අයට මේ වගේ පරම ගාම්භීර දේශනා කරන්නේ නැහැ කියන. ඒ කියන්නේ වැඩිපුර පැවිදි මොකද පැවිද්දන්ගේ ඉලක්කය පැවිද්ද කියන්නේ පංචකාමයන්ගෙන් අයින් වෙලා මේ හම්බකන දැන් පැවිද්දන්ට ලැබෙන දේ සිව්පසේ ලැබෙනවා. ඒ අයගේ එකම ඉලක්කය තියෙන නිවන් මාර්ගය යන එක විතරයි. සිහිත වඩාගෙන ධර්ම අවබෝධය කරා යන එක. හැබැයි ගිහියෝ එහෙම නේ වගකීම් තියෙනවා, යුතුයකම් තියෙනවා, හම්බ කරනවා, නටනවා, ගයනවා, නැච්ච ගීත වාදිත විසූක දස්සන ඔක්කොම තියෙනවා. ඒ ගිහියන්ගේ. එතකොට ගිහි සමාජයේට ඒ අයට ඒ ගිහි සමාජය තුළ ක්‍රමානුකූලව ගුණධර්ම රැකගෙන ධර්ම අවබෝධය කරා යන්න අවශ්‍ය දේශනා පෙළක් ගිහියන්ට දේශනා කරන්න. එතකොට සිටුතුමා හැබැයි අන්තිමට ඉල්ලීමක් කරා අනේ ස්වාමීනි ගිහි ජීවිතය ගත කරන අය අතරත් මේ කෙලෙස් අඩු මෙවැනි ගාම්භීර ධර්ම කොටස් වැටහෙනයි ඉන්න පුළුවන් ඒ නිසා ගිහියන්ටත් මේ ගාම්භීර දේශනා කරන සීක්වා කියලා සිටුතුමා අන්තිම වෙලාවේ සාරිපුත්ත හාමුදුරන්ට කියන. ඉතින් උන්වහන්සේක පිළිගන්නවා. එතකොට අපිට පේනවා බුදුහාඳුරන්ගේ දේශනාවල ගොඩාක් ගාම්භීරම නිවන් මඟ පෙන්වලා තියෙන පැවිද්දන් ඒ පැවිද්දන්ගේ එකම ඉලක්කය ඒක න්‍යාය වෙන දෙයක් නැහැනේ. පැවිදි වෙන්නෙම සබ්බ දුක්ඛ නිස්සාරණ. සියලු දුකින් නිදහස් වෙලා නිබ්බාන සත්‍ය කරණත්තායි මේ නිවන සාක්ෂාත් කරගන්න. මේ කසාවත මට දීලා මාව පැවිදි කරන්න කියලා තමයි කෙනෙක් පැවිදි වෙන්නේ. එතකොට ගිහි සමාජය තුළ ගිහි අංගේ ජීවිතය තුළ ඒ අයගේ විනෝද උත්සව තියෙනවා, නැටුම් ගැයුම් තියෙනවා, මේ මිනිස්සු සතුටු වෙනවා. නොඑක් විදිහේ කාමභෝගී ජීවිතයක් ගිහි ශ්‍රාවකයෝ ගත කරනවා. එහෙමයි පින්වත්නි. ඒ අතර ඒ අය පොයි දවස් වලට තමයි ඔය උපෝසතයක් රැකලා යම් මට්ටමට සංවර වෙනවා. හැබැයි පංචශීලයේ තුල තමන්ගේ යම් සීමාවක් තුල ගිහි ශ්‍රාවකයෙකුට බුදුරජාන් වහන්සේ මාර්ගයක් පෙන්වනවා. එතකොට මේ ගිහි සමාජය තුලට දැන් අපි ගත්තාම අපි දැන් මේ සූර්ය මංගල්‍යයන්නේ කතා කරන්නේ. එහෙමයි. එතකොට දැන් අපි නිකන් සාමාන්‍ය ගත්තාම අපේ මුළු ජීවිතේ අපි මේ සත්ව ප්‍රජාව ගත්තාම මේ සූර්යා එක්ක අපි විශාල බැඳීමක් තියෙනවා ජීවිතේ. සූර්යා තමයි පැවැත්ම. සූර්යා තමයි පැවැත්ම. එහෙමයි. එතකොට ඒ සූර්යා එක්ක විශාල ජීවිතයක සම්බන්ධයක් බැඳීමක් පැවැත්මක් අපි කාගෙත් තියෙනවා. එතකොට දැන් හිතන්න අපිට දැන් අදනේ මේ ලයිට් ඔක්කොම තියෙන්නේ නේ. ඉස්සර හිතන්නකෝ මීට අවුරුදු ගානකට පෙර මේ විදුලිය මොකුත් නැති කාලේ. එතකොට ඒ කාලේ සූර්යාලෝකේ තමයි උදේ අරුණෝදේ වැටෙන්නේ. එතනින් තමයි ජීවිතේ දවස පටන් ගන්න. මහා රෑ කට්ට කලවර මොකවත් නැහැ මිනිස්සු එහෙ නිදාගත්තා. එතකොට සූර්යාලෝකයේත් එක තමයි දවසේ ඔක්කොම උදේ නැගිටපු ගමන් ඉතින් උයන පිහනේවා උදේ පාන්දර ඉඳන් හම්බ කරනේවා කුඹුරු කොටනේවා ජීවිතේ මුළු ඔක්කොම දවසේ හවස කරවල වැටෙනකම්ම මුළු දවසේම ජීවිතේ සූර්යා එක්ක ජීවත් වෙනවා. සූර්යත් එක්ක අවදි වෙලා පටන් ගන්නවා. අවදි වෙලා. ඊළඟට ඒ තුල ගහකොළ මේ සතාසි උපාවා ඊළඟට අපේ මේ ආස්වාස ප්‍රස්වාස කරන මේ හැම දෙයක්ම එක්ක අපේ මුළු ජීවිතේම ගොඩ නැගෙන්නේ සූර්යා එක්ක. එතකොට දැන් අපි ගත්තාම මේ මෝරපිරිතේ තියෙන්නේ අපේ බෝසතාණන් වහන්සේ පෙර සංසාරේ බෝසත් මොණරා රත්තරම් පාට ස්වර්ණ වර්ණ මොණරෙක් වෙලා ඉපදලා හිටියා. ඒ කාලේ දීර්ඝ ආයුෂ තියෙන කාලයක් කියලා. මේ මොණරා අවුරුදු 700ක් හිමාල කඳු මුදුනේ ආරක්ෂා වෙච්ච ගාථාවල් දෙකක් තියෙනවා. ඒ මොනරාගේ පුරුද්දක් තිබ්බා කියන මේ මොනරා කාටවත් අල්ලන්න බැරි වුණා. මොනරා පස්සේ ওই රජුරු වැද්දෙක්ව යවනු අල්ලන්නේ. ඒ වැද්දටත් අල්ලගන්න බැරි වුණා. ඒ බැරි වෙන්න හේතුව ඒ කියන්නේ මේ ගාත දෙකේ තියෙන බලය. මොනරාට ඉලක්ක කරලා ඊතලයක් විදිනකොට ඊතලයේ මොනරා ළඟට ගිහිල්ලා පැත්තකට හැරෙනවා කියන. එච්චරකට බලවත්. ගහක අත්තක් වැටෙන්න ආවත් ඇඟ දිහාට ඇවිල්ලා ළඟට ඇවිල්ලා පැත්තකට විසිනවා කියන. එච්චර බලවත්. කවදාවත් කිසිම හානියක් නැතුව අවුරුදු 700ක් මොනරා රැකෙන. ඊට පස්සේ මේ වැද්දා උපක්‍රමයක් යොදලා අර මොනරාගේ තියෙන භ්‍රමචාරියාවට හානියක් වෙන විදිහට මොනර සෙබඩක්ව යොදවලා අර මොනරාව මේ කොටු කරගන්නවා. ඒක තමයි ඒකේ තියෙන්නේ. එතකොට බෝසත් මොනරා අවුරුදු 700ක් ಗುಣධර්ම රැකගෙන ආරක්ෂා වෙච්ච ગાත දෙකක් තියෙනවා. ඒ තමයි මොනරා උදේ පාන්දර අරුණෝදයත් එක්කම
කන්ද මුදුනට ඇවිල්ලා ඉර උදා වෙනකොට ඒ දිහා බලාගෙන ඉරට ගාතාවක් කියලා වඳිනවා මේ බෝසතාන් වහන්සේ ඒකේ තියෙන උදේචයන් චක්කුමා ඒක රාජා උදෑසනින් ඒක රාජා ලෝකේටම ඇස් පහල කරන චක්කුමා දැන් අපිට ඇස් තිබ්බට වැඩක් තියනවද එළිය නැත්නම් සූර්යාලෝකේ නැත්නම් පේන්නේ නැහැ මොකවත් එතකොට ලෝකයාටම ඇස් ලබා දෙන චක්කුමා ඒක රාජා එකම රජු ලෝකයාටම ඇස් ලබා දෙන එකම රජු ලෙස සූර්යා උදෑසනින් පහළ වෙනවා හරිස්ස වන්නෝ පටවිප්ප බහසු ලෝකේටම රන්වන් රැස් විහිදවනෝ ලෝකේම ඒ රන්වන් රැසින් බබලවනෝ තන් තන් නමස්සාමි හරිස්ස වන්නම් පටවිප්ප බහසන් අන්න සූර්යාට වඳිනවා තන් තන් නමස්සාමි ඒ සූර්යාට මේ ලෝකේම බබලවන ලෝකයාටම රන්වන් රැස් විහිදවන ඒ සූර්යාට මගේ නමස්කාරී වේවා තයජ්ජ ගුත්තා විහරේමු දිවස මේ සූර්යා ලෝකයේත් එක්ක අද දවස පුරා මට කිසිම කරදරයක් අනතුරක් නැතුව අද දවල් කාලේ මේ ආලෝකයේත් එක්ක වැඩ කටයුතු කරගෙන යන දවස පුරාම අනේ මාව ආරක්ෂා වේවා කියලා හිතාගන්න. එතකොට දවසේම සූර්යාට වැඳලා තමයි උදේ බෝසත් මොනරා ඒ පැත්ත බලාගෙන දවසේ අදිෂ්ඨාන කරගත්. ඊළඟට ආරක්ෂා වෙන්නේ ඒ බ්‍රාහ්මණා වේද ගුහ සබ්බ ධම්මේ තේමේ නමෝ තේච මං පාලයන්තු නමත්තු බුද්ධාන නමත්තු බෝධියා නමෝ විමුක්තාන නමෝ විමුක්තියා කියලා ඒ ගාතාව කියනවා. ඒක බුද්ධ ධම්ම සම්බන්ධ නෑ නෑ ඒක අර ගාතාවත් එක්ක මේකෙන් තමයි ආරක්ෂාව වෙන්නේ. ආ එහෙමයි. එතකොට මේකේ තුනුරුවන්ගේ බොහොම බල සම්පන්න ආරක්ෂාව. දවසේම ওই ගාත දෙකෙන් තමයි දවස ආරක්ෂාව වෙන්නේ. ඉර බහිනකොට පියාඹගෙන ඇවිල්ලා ආයෙමත් අර කඳ උඩට ඇවිල්ලා බහින ඉර දිහා බලාගෙන ඉර හරියටම බැහැගෙන යනකොට ඒ දිහා බලාගෙන ආයෙමත් ඉරට වඳිනවා. ඒ කියන අපේචයන් චක්කුමා ඒක රාජා. අපේචයන් කියන්නේ ඉර බැස යනවා. ලෝකේටම ඇස් පහල කරපු ලෝකේම එකම රජු ලෙස ඇස් ලබා දෙන මේ සූර්යා බැස යනවා. හරිස්ස වන්නෝ පටවිප්ප බහස ලෝකෙන් බබලවලා ලෝකේට රැස් විහිදවපු ඒ සූර්යාට තන් තන් නමස්සාමි. හරිස්ස වන්නම් පටවිප්ප බහස මගේ නමස්කාර වේවා. කියන්නේ තමන් අවංකව තමන්ගේ මේ අද දවස පුරා මේ සූර්යා ලෝකෙන් මම ගොඩාක් වැඩ කරගත්තා කියලා එයා හිතනවා. හිතලා අදිෂ්ඨානයක් කරගන්නවා තයජ්ජ ගුත්තා විහරේමු රත්තේ. අනේ අද රාත්‍රී කාලේ සූර්යා බැස ගියාට පස්සේ මහා ඝන අන්ධකාරයක මට රාත්‍රිය ගෙවා ගන්න වෙනවා. මේ රාත්‍රී කාලේ මට කිසිම කරදරයක් අනතුරක් උපද්‍රවයක් නොවේවා කියලා බෝසත් මොනරා රාත්‍රියට අදිෂ්ඨානයක් කරගන්නවා සූර්යාට වැඳලා. එහෙමයි පින්වත්. එතකොට බලන්න මේ බෝසතාණන් වහන්සේගේ සංසාර ජීවිතය. එතකොට දැන් අපිට පේනවා මේ වගේ සූර්යා එක්ක බැඳිච්ච ඒ තමන්ට දවසේ මේ රූප පේන්න පරිසරයේ දවසේ වැඩ කටයුතු කරගන්න උපකාර කරපු සූර්යාට ගෞරවය. සූර්යාට ඒ කරපු වන්දනාව. ඒ සූර්යා දිහා බලලා මේ කියන්නේ සූර්යා සරණ යන්න කියලා නෙමෙයි. නික ඕවා කියපු ගමන් පටල ගන්නවා. මේ තුනුරුවන් ඇරින්න මේ සූර්යා සරණ යෑමක්ද කියලා. ඒ කියන්නේ වචනයක් කියනකන් ඉන්නේ අල්ලගන්න. ඉතින් ඒ නිසා ඒකයි මම මේ ගාථා එක්කම කියන්නේ. දැන් අපි ඔය එකක්. දැන් මම මේ කියන එක නිකන් තේරුම් ගන්න. ඊළඟට හැම බුදු කෙනෙක්ම බුදු වෙන්නේ නැගෙනහිර දිශාවට මුහුණලා සූර්යා ලෝකයට එක්කම. එහෙමයි. රාත්‍රී තමයි උන්වහන්සේ භාවනාවට වාඩි වෙන්නේ. එතකොට රාත්‍රී පළවෙනියාම වෙනකොට පුබ්බේ නිවාසානුස්සති ඥානෙ ලැබෙනවා. ඔව් දහසක් බුදුන් බුදු වෙන විදිහට. ඔව් රාත්‍රී දෙවෙනියාම චතුප්පහත ඥානෙ තුන්වෙනියාම පුරාම පටිච්ච සම්පාදේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් විමසලා අවසන් වෙනකොට අරුණෝදයත් එක්කමයි හිත කෙලෙසුන්ගෙන් මිදලා රහත් වෙන්නේ. එහෙමයි. බුද්ධත්වයටපත් වෙන්නේ. එතකොට ඒක හැම බුදු කෙනෙකුටම සාධාරණයි. බෝධි මූලයේ හැම බුදු කෙනෙක්ම නැගෙනහිර දිශාවට තමයි කුසතනෙල ලැවැඩෙන්නේ. එහෙනම් ඇයි ඒක දිශාවකට මේ සූර්යා පායන දිශාවට මුහුණලා උදෑසන අරුණෝදයත් එක්ක හිත කෙලෙසුන්ගෙන් මිදෙන්නේ? ඒ ශක්තියක් ඇතිනේ. අපිට තේරෙන්නේ නැති දේවල් තියෙනවා. මේ විශ්වය තුල අපි තේරුම් ගත යුතු දේවල් තියෙනවා. මේ අපි මේ හැමෝම මේ සර්වඥ නෙමෙයි. අපිට අවිෂයයි. අපිට අවිෂය විෂය නැති මේ විශ්වය ගැන සූර්යා ගැන සූර්ය ශක්තිය ගැන මේ පෘථුවේ මේ තියෙන මේවා ගැන අපිට තේරෙන්නේ නැති දේවල් තියෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානකොට දේශනාවේ තියෙන මහා පරිනිබ්බාන සූත්‍රේ ආනන්ද උතුරට හිසලා සිංහසෙයාවෙන් සැතපෙන ආසනයක් පනවන්න කියන සල්ගස් දෙකක් අත. එහෙමයි. එතකොට ඒක මහා පරිනිබ්බාන සූත්‍රේ තියෙන උතුරට හිසලා. ඇයි උතුරට හිසලන්නේ කියන්නේ?
ආනන්ද ඔය සල්ගස් දෙකක් අතර ආසනයක් පනවන්න කියන්න පුළුවන්. එතකොට S2 බස්නාහිර පැත්ත. බස්නාහිර සිංහසෙයියාවෙන් දකුණු ඇලෙන් තමයි උන්වහන්සේ සැතපෙන්නේ දකුණු ඇලේට. එතකොට දකුණු ඇලේට හැරිලා සිංහසෙයියාවෙන් උතුරට හිසලවට පස්සේ තමන්ගේ මුහුණ තියෙන්නේ ඉර බහින දිශාවට. රාත් ඉර බහිනවත් එක්කමයි පිරිනිවන් පාන. දැන් අදට මේ කුසිනාරාවේ දඹදිව කුසිනාරාවේ තියෙන පිරිනිවන් මංචක විහාරේ ඉර බහින කොටම තමයි විහාරේ වහන්නේ. අදටත් ඒක සාමාන්‍ය එක එක ඔය දැන් රාස්නි කාලේ ඔය සීත කාලේ ඉන්දියාවේ එනවනේ. එතකොට ඒ කාලවල සමහර දවස් වලට හවස 4:00 වගේ වෙනකොට ඉර බහිනවා. එතකොට ඒ වෙලාවට වහන්නේ. සමහර 6:00 වගේ වෙනකන් එළිය තිබ්බොත් ඉර බහින්න ඒ වෙලාවට තමයි වහන්නේ. එතකොට මේ වහන નિયમિત වෙලාව ඉර බැසීම අදටත් එතන. එතකොට ඒ වගේ මේ සූර්යාලෝකයත් එක්කම බුද්ධත්වයට අරුණෝදයත් එක්ක බුදු වෙලා ඉර බහිනවත් එක්කම පිරිනිවන් පෑවේ බුදුරජාන් වහන්සේ. එතකොට අපිට මේ බුද්ධ චරිතයේ බොහෝ තැන්වල දැන් බුදුරජාණන් වහන්සේ සමාපත්තියෙන් වැඩ හිටිය තැන් ගත්තාම නැගෙනහිර දිශාවට මුහුණලා තමයි සමාපත්තියෙන් වැඩ ඉඳලා තියෙන්නේ. එහෙමයි අපේ ආඳුරනේ. බොහෝ තැන්වල. එතකොට ඒවා දිහා ගත්තාම මේ දිශාවල් එක්ක ඊළඟට සූර්යා එක්ක යම් කිසි මේ මනුස්ස වර්ගයාගේ මේ ධර්මයේ තුල ගත්තත් යම් බැඳීමක් තියෙනවා. එහෙමයි. ඊළඟට දැන් යම් යම් වෙලාවල් තියෙනවා. දැන් අපි ගත්තාම බුදුරජාන් වහන්සේ දිනචරියාවකට වැඩ කරා. ඊළඟට දෙවිවරු උනත් එකතු වෙන වෙලාවල් තියෙනවා. දැන් හැපෝයේ දවස් වලට සුදර්මා දිව්‍ය සභාවි දෙවියන් එකතු වෙනවා. සතර පොයේට දෙවිවරු රැස් වෙනවා කියේ. පසළොස්වක පොයේට සතරවරන් දෙවියන් ලෝකේ සැරිසරනවා. අනික් පොයේ වල් වලට දිව්‍ය පුත්තු, දිව්‍ය අමාත්‍යවරු, දිව්‍ය සේනාධිපතිවරු සැරිසරනවා කියේ. එතකොට මේ වගේ ඒ පොයේ වල් වලට දෙවියන්ගේ එකතු වීම, දෙවියන් එකතු වෙන වෙලාවල්, දේව සභාවල් ඒ තුල දෙවියන් මනුස්ස ලෝකයට දිවස් යොමු කරන මනුස්ස ලෝකෙ දිහා බලන වෙලාවල් තියෙනවා. එතකොට මෙන්න මේ දේවල් එක්ක සමහර ඒවා එනවා මේ බුද්ධ ශාසනයේ සමහර ශාසනික කටයුතු වලදී. දැන් ওই විසානකත එහෙමයි ප්‍රයත්න. දැන් ධර්මයේ සඳහන් වෙනවා බෝසතාණන් වහන්සේගේ ඉපදීම විසානකතෙන් වුණා කියලා තියෙනවා. ඒ විසානකත ඊළඟට තියෙනවා එකම සහජාත වස්තු තියෙනවනේ ඉපදීම. බෝසතාණන් වහන්සේ ඊළඟට යසෝදරාව, චන්නැමතිය, කන්තකස්ව, ජයශ්‍රී මහ බෝධි. එතකොට මේ ඔක්කොම එකම වෙසක් පොන් පොහෝ දවසේ තමයි එකම මොහොතේ හටගත් සහජාත වස්තු. එතකොට දැන් අපි දන්නවා ඒ පූජනීයම මොහොතවල අලලලා ධර්මයේ සඳහන් වෙනවා. දැන් රුවන්වැලි මහා සෑය ගත්තාම රුවන්වැලි මහා සෑයට ඉස්සල්ලාම පොළොව සකස් කරන්න ආරම්භ කරේ අතිවාරමේ පොළොව සකස් කරන කටයුතු ආරම්භ කරේ වෙසක් පොය දවසේ විසානකත. ඊළඟට මංගල උළු තියන කටයුතු ආරම්භ කරේ ඇසළ පොය දවසේ උත්‍රසල නැකත. ඊළඟට රුවන්වැලි මහා සෑයේ ධාතු තැන්පත් කිරීම ඇසළ පොන් පොහෝ දවසේ උත්‍රසල නැකතින් කටයුතු කෙරිච්ච බව සඳහන් වෙනවා. එතකොට මේ වගේ අපිට පේනවා ශාසනික කටයුතු වලදී රුවන්වැලි මහා සෑයේ ඊළඟට ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ පිහිටවීම, ධාතු තැන්පත් කිරීම, මේ ශාසනික කටයුතු වලදී යොදාගත්ත විසා නැකත, උත්‍රසල නැකත, බෙහෙරණ නැකත. එතකොට ඒ වගේ යම් යම් දේවල්. මොකද මේ රහතන් වහන්සේලා වැඩ හිටිය කාලේ. එහෙමයි. එතකොට දුටුගැමු රජුරවන්ට කියන්නේ මහා ඔය නැගත් වෙලාවල් හරියන්නේ ඔය මිත්‍යා දෘෂ්ටි. එහෙමයි. පින්ව සාමිනාන්තර විශ්වයේ වෙනස් වෙන ආකාරය අනුව තමයි සමහර විටේ පළසිට ලැබෙනවා ඇත්තේ කියන්නේ. ඔව්. එතකොට අපිට මේ පූජනීය දේවල් මහා සෑයවල් දැන් මේ විසා නැගත ගැන මම දැක්කා අතීත පරණ පොතක්. ඒව අපිට හරියටම මේකේ ඇත්ත නැත් අපිට ගණනය කරගන්න බැරි වෙයි. නමුත් ඒ පරණ පොතක ඒක විසා නැකත ගැන සඳහන් වෙනවා. මේ ඒ තමයි මේ දැන් අපි ගත්තාම නිකන් හිතන්න මාලිගාවල් ගත්තාම දුටුගැමුණු රජුරුවන්ගේ මාලිගාවද හොයාගන්න නැහැ. හැබැයි සාසනික කටයුතු වෙනුවෙන් රුවන්වැලි මහා මේ රුවන්වැලි සෑය ආය ආයමත් ඒවා සකස් වෙනවා. ඊළඟට ලෝහමාපායේ කණු ටික හරි තියෙනවා. එතකොට සාසනික ඒ මොහොතවල් වල ගොඩනගපු පූජනීය චෛත්‍ය පූජනීය දේවල් වල ඒ ගොඩනැගිලි වල අඩුගානේ අද ආය ආයමත් ඒවා සකස් වෙලා තියෙනවා. හැබැයි
ඉතනින් එහා ගත්තාම දුටුගැමුණු රජුරුවන්ගේ ඒ සමහර මාලිගාවක්වත් අද හොයාගන්න නැහැ තිබ්බ තැන. එහෙමයි අපේ හැමෝටම. එතකොට අපිට පේනවා අර සාසනික මහරහතන් වහන්සේලා වැඩ හිටියේ කාලවල අර වගේ ප්‍රධාන වෙසක් පෝයේ, ඇසළ පෝයේ, පොසොන් වගේ ඒ පූජනීය මොහොතවල් වල එන ප්‍රධාන වෙලාවල් වල ආරම්භ කරපු දේවල් ඒවැ ආයෙ ආයෙමත් ඒවා ගොඩ නැගෙන දරුවන්යි සෑය ගත්තාම අවුරුදු ගාණක් ආයි වනාන්තරයක් වගේ වැහිලා ගියත් ආයි එතනම ඒ දේ ආයි ගොඩ නැගෙනවා. එහෙමයි අපේ. එතකොට ඒ වගේ අපිට නොතේරෙන මේ විශ්වය තුල ගොඩක් දේවල් තියෙනවා. ඉතින් ඒවත් එක්ක අපේ අනාදිමත් කාලයක ඉඳන් අපේ පැරණන්ගේ ගොඩ නැගිච්ච දෙයක් තමයි මේ සූර්ය මංගල්‍යයත් එක්ක සූර්යා එක්ක ගනුදෙනු කිරීමත් එක්ක මිනිස්සු අවුරුද්දක් හැටියට සාමාන්‍ය මිනිස්සුන්ගේ ජීවිතේ ගොඩ නැගිච්ච යහපත් දේවල් ගොඩක් එතන තියෙනවා. එතකොට මේ යහපත් දේවල් අනාගත පරපුරට අරගෙන යන එකේ ලොකු වටිනාකමක් තියෙනවා. එහෙමයි. පින්වත් සාමින් වහන්ස දැන් අපි අද මෙත් අවලෝකනයේ වැඩසටහනේ දැන් සිත දමනය කිරීමේදී දැන් අපි හැමෝගෙම දැනුම වෙනස්, බුද්ධි මට්ටම් වෙනස්, තේරුම් ගන්න තියෙන හැකියාව වෙනස් අපේ හැමතුරෝනේ. ඊළඟට දැන් ඒ පිළිබඳව යමක් කිරීමට තියෙන උත්සාහයත් වෙනස්, ඒ හැකියාව ශක්තිය වෙනස්. මෙන්න මේ ස්වභාවය අනුව පොදු ක්‍රමවේදයක් අපි කිසිම කෙනෙකුට නැහැ සිත දමනය කරගන්නට. ඒ ඔවුනවුන්ට හැකියාව අනුව මේ දමනය කරගන්න ආකාරය වෙනස් වෙනවා. අපි හඳුන සරල ක්‍රමයක් දේශනා කළොත් වටිනවද දවසේ කොහොමද අපි සිත දමනය කරගන්නේ? මෙහෙමයි. දැන් අර විනාශකම කියන්නේ ඒක ඉන්ද්‍රිය නානත්වය කියලා ධර්මයේ සඳහන් කරන්නේ. අපි කාගේ සංසාර පුරුදු ගොඩක් තියෙනවා. දැන් අපි ගමු අපි දැන් බුදුරජාන් වහන්සේ බණ කිව්වා. එහෙමයි. බුදුහාමුදුරන්ගේම බණ ඇහුවා කියමු හැමෝම නිවන් දැක්කද? නෑ අපේ. එතකොට සද්ධාවෙන් අනේ අපිට බුදුරජාන් වහන්සේගෙන් බණ ටිකක් අනේ බුදුහාමුදුරන්ගෙන් බණක් අහන්න එහෙම ආසාවෙන් එනයි. ඇවිල්ලා ධම්සභා මණ්ඩපේ වාඩි වෙලා බොහොම ආසාවෙන් බණ අහනවා. හැමෝටම ධර්ම අවබෝධය ලැබෙන්නේ නැහැ. බුදුරජාන් වහන්සේ බලනවා කවුදද මේ පිරිස අතරින් ධර්ම අවබෝධය ලබන පින්වන්තමයි. සමහරලාවට දහස් ගාණක් බණ ඇහුවත් එක්ක එක්කෙනයි දෙන්නයි. සමහරලාවට ඊතර පාරිගිය වෙන මිනිස්සෙක් වෙන්න පුළුවන් පැත්තක ඉඳන් වාඩිලා බණ අහපු. අර ඕමනාවෙන් ආසාවෙන් බණ අහන්න ආපු අයට සමහරලාවට ඒ අවස්ථාව ගිලිහෙන්න පුළුවන්. එතකොට ඒ අයගේ සසර පුරුදු ඒ පුණ්‍ය ශක්තිය එකට ධර්මී කියන ඉන්ද්‍රිය නානත්තාවි. එහෙමයි අපේ හන්ත. ඒ ඉන්ද්‍රිය ධර්ම සසරි වැඩිච්ච අය ඉන්නවා. ඒ අයට ධර්ම අවබෝධය ලැබෙනවා. එතකොට මේකෙදි අපිට හැමෝටම පොදුවේ මං හිතන්නේ අපි ධර්ම අවබෝධය කරා යන ශ්‍රාවකයාට පොදුවේ අපි පටන් ගන්න ඕන තැනක් තියෙනවනේ. ගොඩාක් දුරට අපි මේ කතා කරන දේවල් එක්ක ඔබ ඔබේ ජීවිතය තුළ හිත දමණය කරන කේ ගොඩක් දෙනෙක් ආසයි භාවනා කරන්නේ. අනේ කොහොමද භාවනා කරන්නේ? පටන් ගන්න කොහොමද භාවනාව? එතකොට ඒ තුල දැන් ওই චරිත අනුභාවනා ක්‍රම අරිහිමේ කියලා පසු කාලිනව තියෙනවා. හැමෝටම පොදුවේම දැන් අපි සාමාන්‍ය ජීවිතයක් ගත කරන කෙනෙකුට ගොඩාක් වටින ওই මෛත්‍රී භාවනාව. එහෙම ප්‍රයතුරු. ඒ කියන්නේ ජීවිතේ දැන් හැම මිනිස්යාම ගත්තාම විශාල ප්‍රශ්න, ගැටලු, පීඩාවල්, පවුල් වල රසාවල් කරන තැන් වල මිනිස්සු අසහනයකින් ඉන්නේ. ඉතින් කවදාවත් මිනිස්සෙකුට මේ දේවල් තුල ඇතිවීමක් මේ පංචකාමයන් තුල තෘප්තියක් ලැබෙනව නෙමෙයි. හැම වෙලාවෙම ඒ කීයක් හරි අතට ඇවිල්ලා ප්‍රශ්න ටික විසඳ ගන්නකොට තව ලොකු ප්‍රශ්න ගොඩක් ආයෙ එනවා. එහෙමයි අපේ. ඉවරයක් නැහැ. ඉවරයක් නැහැ. එතකොට ඒ ප්‍රශ්න වෙනුවෙන් තව මහන්සි වෙනවා. එතකොට ඒ ටික යන්තම් අපෝ ඇති යන්තම් කියලා හිතනකොට ආයි තව ප්‍රශ්න ගොඩක් ආයෙ එනවා. එහෙමයි. එතකොට මේවා එක්ක හැම වෙලාවෙම පැටලි අර ධර්මයේ තියෙන අන්තෝ ජටා බහි ජටා කියන ඇතුළතිනුත් අවුල් වෙලා බාහිරිනුත් අවුල් වෙලා. එහෙමයි. අවුලෙන් අවුලටපත් වෙලා ඉන්නේ. එතකොට මේ අවුල් වෙච්ච මනසක් සංසිඳව ගන්න, සුවපත් කරගන්න, ලිහිල් කරගන්න, සැහැල්ලු කරගන්න තියෙන එකම භාවනාවක් මෛත්‍රිය. පින්ව සාමින්හන්ස දැන් අපිට මෙතෙන්දි හිතෙන දෙයක් තමයි සිත දමනය කරන්න අනිවාර්යෙන් භාවනා කළ යුතුද කියන එක. ඔය ඇත්තටම භාවනාවෙන් තමයි ගොඩාක් හිත දම දැන් හිතනේ මේකේ ප්‍රධානම දේ. එහෙමයි. මනෝපුබ්බංගමා ධම්ම. මනස තමයි හැම දෙයකටම මුල් වෙන්නේ. දැන් අපි කායික ක්‍රියාවක් කරත් මනසෙන් තමයි ඒ සියල්ල මෙහෙවන්නේ. චේතනාවක් එක්ක තමයි ඔක්කොම බැඳෙන්නේ. දැන් මේ කතා කරන හැම වචනයක්ම චේතනාවක් එක්ක බැඳෙන. එතකොට අපේ සිත, කය, වචනේ තුන්දොරම චේතනාවක් එක්ක බැඳෙන. මනස මුල් වෙන. ඉතින් ඒ නිසා මේ මුල් වෙන මනසම හොඳට දමණය කරගත්තට පස්සේ භාවනාවක් තුළ එයාගේ අර කායික, මානසික, වචනේ මේ මුළු ක්‍රියාවල් සියල්ලම හොඳ දමණයක් තුළ යහපත් වෙනවා. හොඳයි. සාමාන්‍යයෙන් පුණ්‍යවන්ත සාමින් වහන්සේ නමක් කරන්නේ අපි ධර්මයට යොමු කරන එක. බෝධිසත්ත්ව ගුණෝපේත අපේ
परम पूजनीय गलिगमुए ज्ञानदीप स्वामीन वहांसे लक्ष संख्यात लोकवासी बौद्ध जनता यहाँ मगट गर्ण करन में सत्व्यापार तीन एक उन्हांसे पटंगत ये पिरिसिदु चेतना मनिसा धर्मीय शासनीय बलवत्तुना शक्तिमत्तुना විධිමත්තුන ඒ නිසා උන්වහන්සේ යොමු කළා මේ උතුම් සත්කාර වැඩසටහනකටත් අපි ඒ ගැන අපි කතා කරමු මෙත්තාව ලෝකනේ කතා කළ යුතුමයි ඒ ගැන අපි කතා කරමු පුංචි විරාමයකට ගිහිල්ලා ඇවිල්ලා මේ ඔබේ සිත සුවපත් කරන මෙත් සදහම් විකාශයේ වැඩිම පිරිසක් නරඹන මෙත්තාව ලෝකනේ වැඩසටහන साधु सितिन यहापत समाजयक निर्माणे करन मित सदहम विकाशे मित्तावलोकने वेडसटहनई अपि ओबव सतुटु सितिन मुनगहेन्ने कथा बह करन्ने इताम जीवितेट प्रायोगिकव अत्यावश्य दहम कारणा रसक गुणु वेच्च अपे मंगल धर्म विस्तरे गेन सित दमने करन आकारयै पिंग स्वामीन वहांसे अपिट किया दुन्ने हित हदागेन අපි ස්ථීරසාර අරමුණක් ඇතුව ජීවිතේ ජය ගන්න වැඩපිළිවෙල තමයි අපේ පින්වත් සාමින් වහන්සේ අපිට අද කියා දෙන්නේ. ඒ උන්වහන්සේගේ චරිතය ආදර්ශයට ගත්තත් අපිට බලන්න බලන්න බුදු පියාණන් වහන්සේ සුනීත සෝපාක වැනි අය සමාජයෙන් අයින් කරපු අය හැමකට ගත්තා. උන්වහන්සේ පූතිගස්ස තිස්ස සාමින් වහන්සේට තමන්ගේ අත් දෙකෙන් උවටැන් කළා ප්‍රතිකාර කළා ආදර්ශයක් සැපුවා. බලන්න ඒ නිසා ඒ ආදර්ශය භික්ෂූන් වහන්සේ සේලාගේ පරම්පරාවෙන් පරම්පරාවෙන් පැවතගෙන එන්නට උනේ. ඒ නිසා තමයි අපේ පින්වත් සාමින් වහන්සේ ඒ අවවාදවලට වැඩිය ආදර්ශයේ තියෙන වටිනාකම අපිට ලබා දීලා ගිලන් භික්ෂු මධ්‍යස්ථානයක් නිර්මාණය කළා. දැන් 49ක් භික්ෂුන් වහන්සේලා වැඩ සිටිනවා. සුවය ලබන්න බලාපොරොත්තු ඇතුව. ඒ නිසා ඒ සුවය ලබනවා. ඒ නිසා ඒ වැඩපිළිවෙල දියත් කරලා තියෙනවා. කාටත් අපිට මේ යොමු වෙන්නට පුළුවන් අවස්ථාවක් සලසලා දීලා තියෙනවා. එංගලන්තේ භික්ෂුන් වහන්සේ නමක් අද අපවත් වුණා. අපේ හාමුදුරුවනේ මේ වෙනකොට ඒ නීතිමය කටයුතු පැත්ත සියල්ල බලලා රටවල් දෙකේ තියෙන නීතිමය තත්ත්වය අනුව ඔය සාමින් වහන්සේ ලියලා තියලා තියෙන අවසාන කැමැති පත්‍රය අනුව ඔබ වහන්සේ යුතුයකම ඉෂ්ට කළා. ආදර්ශයක් ඒ නිසා උතුම් සත්කාර වැඩපිළිවෙලෙත් ඒ ආදර්ශය අපේ සංඝ පීත්‍රවරයාණන් වහන්සේ අපිට සපයනවා. හවුහරණක් නැතුව සමහර අයට නැගිටින්නට බෑ. අපි අත නොදුන්නොත් ඒ අය සදාකාලික වලක ජීවත් වෙන්නේ. ඒ නිසා අපි අත දීලා ඇදලා අරගෙන කෙලින් කළා හිටෝල හයියක් වුණොත් එයාට ඒ ගමන ජය ගන්න පුළුවන්. ඔබ වහන්සේ දේ ඉෂ්ට කළා. ඒ සමාජ වගකීම ගෞරවනීය භික්ෂුන් වහන්සේ නමක් විදියට ආදර්ශමත් විදියට ඉෂ්ට කළා. ඒ නිසා තමයි අපි ඉතාම අභිමානයෙන් මේ මෙත්තාව ලෝකනේ වැඩසටහන ගැන කියන්නේ. ඒක සතුටෙන් අපිට ප්‍රකාශ කිරීමේ අයිතිය තියෙන නිසා අපේ හාමුදුරුවනේ අති සාර්ථකයි. ඔබ වහන්සේ මේ ළඟදී ක්‍රියාත්මක කළ ඉතාම අඩු සාමාන්‍යයෙන් පන්සල් වල අඩු පහසුකම් තියෙන විහාරස්ථාන වලට වැසිකිලි කැසිකිලි පහසුකම් හදන උතුම් සත්කාර වැඩසටහන අතිශය සාර්ථකයි. ඒ නිසා ඔබ වහන්සේ ඒ ඉතාම සතුටෙන් ආරම්භ කරපු හැම වැඩක්ම සාර්ථක වෙලා තිබීමත් ඒ ආශිර්වාදය ලැබීමත් ගොඩක් වටිනවා. උතුම් සත්කාර වැඩපිළිවෙල ගැන අපි කතා කරන්නට ඕනි මෙත් අවලෝකනේ වැඩසටහන අපි හරි. ඇත්තෙන්ම අටමහා කුසල් අතර ගත්තත් වැදගත්ම කුසලයක් තමයි වැසිකිලි කැසිකිලි කරවීම. එහෙමයි. ඒක විශාල පිනක්. දැන් කටින පින්කම් කරන එක ඊළඟට ඒ වගේ සාසනයේ තියෙන විශාලම පින් අතර දෙයක් තමයි වැසිකිලියක් කැසිකිලි පහසුකම් පිණිස ඒවා ඉදිකල පූජා කිරීම. ඉතින් ඇත්තටම අපි සාමාන්‍යයෙන් අපි තියෙන තැන්වල බොහෝ දේවල් සකස් කරා. හැබැයි අපි මේ වෙනකොට මේ බාරගත්ත වැඩසටහන ලංකාවේ ඉතාම දුෂ්කර අමාරුම පළාත්වල දැන් අපිට මේ වෙනකොට අපි මං හිතන්නේ ලොකුම ආධ්‍යහරහා ලොකු දැනුවත් කිරීමක් කරේ නැහැ අපේ මේ මේ සදහම් විකාශයේ මේ වැඩසටහනක දෙහික තමයි අපි මේ වැඩසටහන ගැන දැනුවත් කරේ. එහෙමයි ප්‍රහාන්තුරු. ඔබට මතක ඇති ගිය පෙබරවාරි 21 මගේ උපන්දිනයත් එක්ක සීල ස්වර්ණ පුණ්‍ය භූමියේ බක්කුල මහාසෑය තැන්පත් වෙන ඒ ධාතුන් වහන්සේලා වන්දනාව ආරම්භ කරපු දවසේ එදා තමයි මෙහෙම මේ සංකල්පය අපි ඉදිරිපත් කරේ. හැබැයි
මාර්තු අප්‍රේ දැන් මාසෙක හමාරයි එතකොට මේ මේ වෙනකොට දැන් අද වෙනකොට ෆයිල් එක සම්පූර්ණයෙන් පිරීලා පන්සල් 100ක අපි සැලසුම් කරේ පන්සල් 100කට ලංකාවේ දුෂ්කරම වැසිකිලි පහසුකම් නැති විහාරස්ථාන 100කට වැසිකිලි නාන කාමර 100ක් හදන්න හැබැයි අපිට මේ වෙනකොට ලැබිච්ච ඉල්ලීම් ටික දැන්ට 100 සම්පූර්ණ වෙලා තියෙනවා ෆයිල් එකේ හැබැයි ඒ ඔක්කොම තියෙන්නේ උතුරු නැගෙනහිර ත්‍රිකුණාමලයේ බොහොම ඈත පළාත්වල තියෙන දුෂ්කරම් පන්සල්වල අපේ අඳුරනේ ඡායාරූප දැක්කහන් දුක හිතෙනවා මේ ඡායාරූප දැක්කහ මං හිතන්නේ ඔබට මේවා අපිට ඉදිරියේ මොන මේවා පෙන්වන්නම් පුළුවන් විදිහට ඒවල තියෙන සමහර වැසිකිලි ඉදිරියේදී ගහලා තියෙනවා සමහරව වලකකු සමහරව ඇති මොකුත්ම නැහැ තකරමත් දෙකක් දෙපැත්තට තල්ලු කර හේතු කරගෙන තියෙනවා පොල්ලතු දොරව පොල්ලතු දොරවක් එතකොට මේ වගේ හැබැයි ස්වාමින්වහන්සේලා කීප නමක් ඉන්න පොඩි හාමුදුරුවෝ පැවිදි කරගෙන මේ පලාතට සමහරලාට ගම්මාන ගණනාවකටම තියෙන එක පන්සලයි එතකොට මේ පන්සලෙන් තමයි අර වටේ තියෙන ගම්මාන කීපෙම අවශ්‍යතා ආගමික අවශ්‍යතා සියල්ල සපුරන හැබැයි මේ හාමුදුරුවන්ගේ මේ පහසුකම් වෙනුවෙන් ඉතින් අපි මේ වෙනකොට ආරම්භ කරපු වැඩසටහනේ කියන්නේ අපිටම පේනවා මේ වැඩසටහන දැන් කොච්චර මිනිස්සු අතරට ගිහිල්ලාද දැන් උතුරු නැගෙනහිර මේ ලංකාවේ ඈත පළාත් වලින් අපිට තොරතුරු එවන්න හාමුදුරුවරු කොළඹට ඇවිල්ලා හොරන් මේ හොරණ අපේ ආයතනෙට ඊළඟට අතුරුගිරිය කලම ටෙලිවිෂන් කාර්යාලයට ඇවිල්ලා පින්තූර මේවා ගෙනහලා දීපු අය හිටියා ඊට අමතරව තැපැල් මගින් එවන්න එතකොට මේ කියපු පණවිඩේ මේ වෙනකොට ලංකාව පුරා දුෂ්කර විහාරස්ථාන වලට පණවිඩේ ගියා. ඒ නිසා අපිට ඒ ඉල්ලීම ලැබුණා. ඒත් එක්කම දැනට 20 දෙනෙකුට ආසන්න පිරිසක් සම්පූර්ණයෙන් තනි තනි වැසිකිලි බාරගෙන තියෙනවා. ඒ අතර 5 දෙනෙක් විතර සම්පූර්ණයෙන් මුදල් දීලා තියෙනවා. ඒ අතර මේ වෙනකොට පළවෙනි 20 අපි මේ වෙනකොට සකස් කරමින් පවතිනවා. මේ වැසිකිලි කීපේ මුලින්ම ඉදි කරන්න. එතකොට මාස දෙකක් වගේ අපි ලබන වෙසක් අවසන් වෙනකොට ඒ පළවෙනි වැසිකිලි කීපේ සකස් කරලා පළවෙනි අදියරේ කටයුතු ටික අවසන් කළා. ඊට පස්සේ දෙවෙනි 20 අපි මේ විදිහට කොටසෙන් කොටස යන්නේ. එතකොට මේ වැසිකිලි ඉදි කිරීමේදී අපි ගොඩාක් ප්‍රායෝගිකව බලපු දේ තමයි ලසන්ත. ඒකට හේතුව දැන් අපිට බාසුන් ඇහැලා ගෙනහිලා දැන් අපි ගත්තාම ඔන්න ත්‍රිකුණාමල පැත්තේ පන්සල. එහෙමයි. එහි බාසුන් ඇහැලා කීප දෙනෙක් නවත්තලා. ඊට පස්සේ ආයි කොහේ හරි අනුරාධපුරේ ගමක එකෝ මේ කිලෝමීටර් ගානක් කැලයක් ඇතුලේ තියෙන කොහේ හරි පන්සලක් නවත්තලා නවාතැන් පහසුකම් කෑම බීම. එතකොට මේවත් එක්ක අපිට සාමාන්‍ය වැසිකිලියක් හදනවා වගේ දෙතුන් ගුණයක් වියදම් යනවා ඒ පහසුකම් වලට. මේ හැම දෙයක්ම හොයා බලනකොට තමයි අපිට යම් ප්‍රායෝගික ක්‍රමයක් හම්බුනේ. අර ඒ තමයි වර්තමානයේ ගෙවල් ඉඳන් ගොඩාක් මේ කන්ටේනර් හවුස් හදනවා. එතකොට කන්ටේනර් ඒක අපි පිළිවෙලකට මොකද අපි සීල සුවාරණ පවා දැනට කන්ටේනර් වල කුස්සියක් හදලා තියෙනවා ඊළඟට එන එකක වැසිකිලි අටක කන්ටේනර් එකක් හදලා තියෙනවා එන පිරිසට ඊට අමතරව ඊයේ පෙරේද අපි තව වැසිකිලි දෙකක් ගෙනහිල්ලා කන්ටේනර් ටොයිලට් දෙකක් හදලා දානශාලා වාසන්නේ දානෙට එන මිනිස්සු වෙනුවෙන් අපි සකස් කරලා තිබ්බා එතකොට මේක ඊටාම ප්‍රායෝගික ඊළඟට කාලයක් පවතින හොඳ ක්‍රමයක් එතකොට මොකද අවුරුදු 20කට ආසන්න පැවැත්මක් සමහර වොරන්ටියක් දෙනවා අවුරුදු 20ක ඒ කියන්නේ කන්ටේනර් එකට. එතකොට මේක හොඳට අපි මලකඩ කන්න නැති වෙන විදිහට ඒ තීන් තාලේප කරලා පිළිවෙලකට ඒක සකස් කරාට පස්සේ එහි පැවැත්ම හොඳට තියෙනවා. මොකද ඇතුළට ගියහම ආයි මේක මොකද්ද කියලා හොයන්න බෑ. ඔක්කොම සම්පූර්ණ ටයිල් කරලා බිත්තියේ විදිහට හදලා ලයිට් දාලා එක්සෝස් ෆෑන් දාලා හොඳට කොමඩ් එක නාන කාමරේ වොෂ් බේසින් එක මේ සම්පූර්ණ අංග සම්පූර්ණ හොඳ නාන කාමරයක් ඇතුළට ගියා වගේ ඇතුළට ගියාට පස්සේ එතකොට මෙන්න මේ කන්ටේනර් එකේ සම්පූර්ණ වැසිකිලි හදලා ඉවර වෙලා අපිට තියෙන්නේ මේ පන්සලට ගිහිල්ලා තියන්න විතරයි. හැබැයි මේ පන්සලේ වැසිකිලි වල සකස් කරගන්න අවශ්‍ය වෙනවා. ඊට පස්සේ වතුර ටැංකියක් අපි දෙනවා අපේ ගානේ. ඊළඟට මෝටරයක් අවශ්‍ය නම් මෝටරයක් දාලා ඒක සකස් කරනවා. එතකොට මෙන්න මේ මූලික අවශ්‍යතා ටික හදලා තිබ්බට පස්සේ අපිට ගිහිල්ලා තියන්න විතරයි තියෙන්නේ. ඊළඟට මේ කන්ටේනර් එකේ හදන්නත් සාමාන්‍ය සති දෙකක් වගේ ඇතුළත ටොයිලට් පහක් හයක් හදලා ඉවර කරන්න පුළුවන්. එතකොට අපිට ඉක්මනින් මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්න පුළුවන් උතුම් සත්කාරයට. ඉතින් ඒ සඳහා අපි පටන් ගත්ත වැඩසටහන මම හිතන්නේ ඔබට කෙනෙකුට සම්පූර්ණ වැසිකිලියක් බාර ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබට පුළුවන් කීපයක් එකතු වෙලා කීප දෙනෙක් එකතු වෙලා අපි බාර ගන්න. ඉතින් අපි ඔබ වෙනුවෙන් මේ කලම් ටෙලිවිෂන්
උතුම් සත්කාර යටතේ ඒ පන්සලේ සම්පූර්ණ තොරතුරු එක හැමෝටම තමන්ට අදාළ තමන් සකස් කරපු ඇසිකිලියට අදාළ පන්සලේ විස්තරත් එක්ක සම්පූර්ණ ෆයිල් එකක් එක සහතිකය ඔවුන්ට පිරිනමන්න කටයුතු පිළිවෙලකට හදලා තිනවා. ඉතින් ඒ නිසා ඔබට පුළුවන් ඒ උතුම් සත්කාරයත් එක්ක එකතු වෙලා මොකද අපි මේ හැම පැත්තකින් එක පැත්තකින් අර ලසන්ත කියා වගේ අපි ගිලම් භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් විශාල ශාසනීය වෙනුවෙන් විශාල මෙහෙවරක් ඒ පැත්තෙන් කරනවා. ඊළඟට බක්කුල මහා සෑය ලංකාවේම විතරක් නෙමෙයි ලෝකයාටම නිරෝගී සම්පන්නියේ පිණිස මහා ආශිර්වාදයක් ලැබෙන මහා සෑයක් අපි ඉදි කරමු. ඊට අමතරව අපි දැන් මේ 19 වෙනිදා මැයි මාසයේ යොදාගෙන තියෙන උදේ ඉඳන් ලේ දන් දීමේ වැඩසටහනක් එක්ක හවස් වරුවේ සීල සුවර්ණේ සෑය වන්දනා පින්කම. එතකොට අපි නිතර මාස 3කට විතර සැරයක් අපි ওই ලේ දන් දීමේ පින්කමක් කරනවා. විශාල පිරිසක් අපි දැනට ඒ හරහා විශාල ප්‍රමාණයක් ලේ පරිත්‍යාග කිරීම කරනවා. ඊට අමතරව ඇස් කණ්ණාඩි බෙදා දීම, රෝද පුටු අත්වාරු බෙදා දීම. එතකොට මේ හැම පැත්තකම විශාල සමාජ සත්කාරයක් එක්ක තමයි අපේ ධර්ම ප්‍රචාරක වැඩසටහන යන්නේ. බණ විතරක් කියනව නෙමෙයි. එහෙමයි. අදිත් එක රෝද පුටු 5000කට වැඩි මේ වෙනකොට දීලා තියෙනවා. ඒවා ඇත්තටම දැන් මේ කාලේ ආපස්සට බලපුවම අපිටම හිතා ගන්න බෑ. එහෙමයි. මෙච්චර දෙයක් කරානේ කියලා. ඒ කාලයක් පුරා අපි පටන් ගත්තදී ඒ ගෙවල් 20කට එහා දැන්ට හදලා පරිත්‍යාග කළ තින අසරණ පිරිසකට. ඉතින් ඒවා අපිට ඊළඟට කළඹ ටෙලිවිෂන් ආයතනයේ මේ මෙත් සදහම් විකාශයත් එක්ක සම්බන්ධ වීමත් එක්ක අපි කරපු සමාජ සත්කාර 100,000ක් වේගෙන් ඉදිරියට කරන්න අපිට තවත් හයියක් ආවා. පැහැදිලිව. ඉතින් ඒ නිසා මේ හරහා එකතු වෙන බොහෝ පිරිසකට අපිත් එක්ක එකතු වෙලා මේ සමාජ සත්කාරේ තවත් වේගවත්ව සිදු කරන්න පුළුවන්කම තියෙනවා. එහෙමයි. පින්වත් සාමින්නහන්සේ ඔබ වහන්සේ යොමු කිරීමනේ අපිට වටින්නේ. දැන් ඔබ වහන්සේ අනුග්‍රහය දක්වනවා බල අපිට පින් කරගන්න මාර්ගයක් හදලා දෙනවා. ඒ නිසා මේ ශාසනය වෙනුවෙන් යමක් කරන්න පුළුවන් පැහැදිලි, නිරවුල්, බය නැති ක්‍රමවේදයක් ඔබ වහන්සේ ළඟ පිරිසිදු ක්‍රමවේදයක් තියෙනවා. ඒ නිසා තමයි බොහෝ පිරිසක් කැමති. දැන් අපි දන්නවා තමන්ගේ පෙන්ෂන් පඩියෙන් ගාණක් හරවලා තිනවා ඔබ වහන්සේලාට. ඒ අපේ වැඩපිළිවෙල සඳහා සීල සුවර්ණ ගිලන් භික්ෂු මද්දන් විදේශගත වෙලා ඉන්න යාළුවෝ කණ්ඩායම් එකතු වෙලා අපේ හාමුදුරුවනේ හයියක් වෙලා තිනවා මේ වැඩපිළිවෙලට සතුටින් ගතා කරනවා. ඔබ වහන්සේගේ බණ අහලා බීම නවත්තපු තරුණයෝ ඉන්නවා. අද දැන් ඇත්තටම ගත්තාම අද මගේ ධර්මදේශනා දෙකක් තිබුණා දවල්. ඒකේ තිබුණේ බෞද්ධයා නාලිකාවේ. ඒ බෞද්ධයා ගුවන් විදුලියේ මගේ බණක් තිබුණා දවල් දෙකට. ඒ බණ කරේ මුස්ලිම් පවුලක්. එහෙමයි. ඒ දරුවා අවුරුදු 20යි දුව තවත් මේ දරුව හතර දෙනෙක් එක්ක හදිසි අනතුරකින් මිය ගිහිල්ලා. එතකොට ඒ දරු මුස්ලිම් ඔක්කොම. එතකොට ඒ මුස්ලිම් අම්මලා තාත්තලා මගේ බණ අහනවා. එහෙමයි පැහැදුරු. ඉතින් හිතා ගන්න බෑ ඕම් බණ අහනවා. පැහැදිලිව. ඒ අම්මා බණ අහනවා. ඉතින් තාත්තටත් කියනවා එයා ඉතින් ලොකු විරෝධයක් දක්වන්නේ නැහැ කියලා බණ අහනවා. ඉතින් පල්ලිත් යනවා ඒත් කරනවා. නමුත් බණ අහනවා. ඒ බණ අහලා මේ දුවගේ මරණයත් එක්ක ගොඩාක් මගේ බණ අහන්න ගත්තා කියලා. ඒ බණ අහලා මේ අන්තර්ජාලයෙන් බණ අහලා ඊට පස්සේ ගෙදර කතා වෙලා තියෙනවා අපි ඒ ආගමේ හැටියට කටයුතු කරා වගේ මේක මොකක් හරි බුදුදහමට අනුව ගත්තාම මේ හාඳුනගේ බණ අහනකොට තේරෙනවලු මේ කර්මයක් එක්ක බැඳිච්ච දෙයක් කියලා. ඒ නිසා අපි ඒ දරුවට පින්පිනිස මෙහෙම දෙයක් කරමු කියලා ඒ කට්ටිය කතා වෙලා දැන් ඒකට උදව් කරන්න දැන් ඒ අයට අත්දැකීමක් නැන්නේ කවදාවත් බණක් කරලා. එහෙමයි. සිංහල පවුල්වල ඒ දන්න කියන අයත් එකතු කරගෙන ඇවිල්ලා ධර්මදේශනාව බාරගෙන මටත් ඇවිල්ලා දන්න පිරිසත් එක්ක ඇවිල්ලා ආරාධනා කරලා අද මගේ ධර්මදේශනාව කරේ සම්පූර්ණ ඒ මුස්ලිම් පවුලක්. ඒ අයගේ ඒ නැති වෙච්ච දරුවාට පින් පිනිස. එතකොට අපිට පේනවා මේ නොයේක් ಜಾති ඒ අය මේ ධර්මය අහලා අපේ ධර්ම ප්‍රචාරයත් එක්ක පුදුමාකාර විදිහට ජීවිතේ ධර්මයේ පැත්තට යොමු වෙච්ච අය ඉන්නවා. සැබෑ ධර්මයට ජාතිය ප්‍රශ්නයක් නෑ අපේ හැමතුරුනේ. ඒක තමයි ඒ පසක් වෙන්නේ. අනන්ත අප්‍රමාණ දැන් ඔබ වහන්සේ අත්දැකීම් වගේ පොතක් ලියන්නට දහස් ගානක අත්දැකීම් අපිට තියෙනවා. නගරෙන් නගර යනකොට මුණ ගැහෙන අය බොහෝ වෙනෙක්. ඒක සරලෝ කියන දෙයක් තමයි අපේ ඥානදීප සාමින් වහන්සේගේ ධර්මදේශනා එක වචනයක් ගානේ අපි අහින්නෝ හරි ආසයි. කොහොමද මෙහෙම මතක තියෙන්නේ කියලා මට කියනවා වැඩසටහන් වලදී අහන්න කියලා. ඔබ වහන්සේගේ මේ දහම් දැනුම ගැන ඒක සසරේ පුරුද්ද. ඒ නිසා තමයි මේ වැඩපිළිවෙල උන්වහන්සේ මේ රටට ආදර්ශමත් විදිහට මුළුමහත් සංඝ පරම්පරාවටම ආදර්ශයක් විදිහට
විදිහට ඉදිරියේ බිහිවෙන්නා වූ ආර්ය මහා සංඝ පරම්පරාවට ආදර්ශයක් විදිහට ඒ වගකීමේ හැකියාව ඒ සියල්ල උන්වහන්සේ කැප කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ අතට ලැබෙන අපේ බොහෝ පිරිසක් අපේ හාමුදුරුවෝ දවසට බණ දෙක තුනකට වැඩම කරනවා. අදත් ධර්මදේශන දෙකකට වැඩම කළා. ඒ පරික්කාර පූජය කරන පිරිකර පූජාවෙන් තමයි අපේ හාමුදුරුවෝ මේ සියල්ල කරන්නේ. මොකද අපේ හාමුදුරුවන්ට ව්‍යාපාර නැහැ. ඒ නිසා අපේ සාමින්වහන්සේ මේ මේ යුතුකම කරන්නේ ඒ තමන් වහන්සේට ලැබෙන හරියට දානයක් වළඳන්නේ සමහර වෙලාවට අපිට අම්මා කියන බනිස් ගෙඩියක් වළඳලා වාහනේ වැඩිපුර ජීවත් වෙන්නේ උන්වහන්සේ ගම මේ ගමනේමයි පමහපාරෙමයි ගොඩක් වෙලාවට වැඩ ඉන්නේ ඒ අපි වෙනුවේ මේ ශාසනය වෙනුවේ යුතුකම කරන්න ඒ නිසා වැඩි වයසක් නැහැ අපේ සාමින්වහන්සේට ඒ ජව සම්පන්නී ශක්තිය සියල්ල කැප කරලා තියෙන්නේ උන්වහන්සේ මේ රට වෙනුවේ ජාතිය වෙනුවෙන් මෞබිම වෙනුවෙන් ඒ නිසා තමයි මේ විශ්වාසයෙන් බොහෝ පිරිසක් මේ වැඩපිළිවෙලට ගොනු වෙලා ඉන්නේ සමහර අයට සමහර වෙලාවට අපේ හඳුනේ කටු ඇනිනවා වගේ ඇත් ඉන්නවා මේ සමාජයේ තේ එහෙම තමයි හොඳ වැඩක් කරනකොට ඒ අයට යථා කාලයේදී සත්‍ය වැටහෙවි ඒ නිසා ඒකත් අපි වගකීමෙන් කතා කරන්නට උනේ ඒ නිසා අපේ සාමින්වහන්සේගේ මේ වැඩපිළිවෙල ඊටම සතුටෙන් අපි රටට දායාද කර වැඩපිළිවෙස්සේ අපිට මෙත්තාවලෝකණයේ වැඩසටහනෙත් පිරිපු විදිහට කතා කරන්න හැකියාව ලැබිලා තියෙනවා මෙත් සදහම් විකාශය ඔස්සේ සිංහල අලුත් අවුරුද්දට අපේ හාමුදුරුවනේ දින 3යි අපි කොහොමද අලුත් අවුරුද්ද මේ පාර සමරන්නට අවශ්‍ය ඔව් ඇත්තටම ගොඩාක් වැදගත් මං හිතන්නේ අපි මෙතනදී තව කෙනෙකුට පිහිට වෙන එක දැන් අපි සාමාන්‍ය මේකේ තියෙන හොඳම දේවල් ටික හිතමු අර පරණ තරහා කෝන්ත රමනාපකම් ඉවත් කරගන්න ගොඩාක් දුරට තියෙන මේ පවුල් අසල් වැසියෝ අතර ගත්තාම වැඩිපුරම මොනවා හරි ප්‍රශ්නයක් නෑ දැයි වතර ගත්තත් ඔය කාගේ හරි අඩුවක් එක කේලම් දුරදිග ගිහිල්ලා ඇති වෙච්ච ප්‍රශ්න තරහ අමනාපකම් අපි උඹලගේ මරණයටවත් ඉන්නේ එහෙම යන්නේ දිග එහෙම ගිහිල්ලා සමහරලාවට අර ලොකු වෛර කෝන්තරයක ඊට පස්සේ මේ අනවින කොඩි වින එක එකට හුණියම් කරගන්න ඒවා මේවත් එක්ක ගොඩාක් මේ ගම්වල ජීවත් වෙන මිනිස්සු අතර ගත්තාම අර වෛර තරහ අමනාපකම් පාරකදී හම්බුණත් හින් පාස් කරගන්න ඒවා කාර්ලා කියලා ගහන ඒවානේ මිනිස්සු අතර තියෙන්නේ එහෙමයි හැබැයි අවුරුදු එනකොට මිනිස්සු ජීවිතේ අර ඒ සිතුවිල්ලම් බලන්නනේ ඒ එහෙම හිතලා අඩුම ගානේ අවුරුද්දට ගිහිල්ලා දැන් අවුරුද්දට ගෙදරට යනකොට ආ උඹ එන්න එපා උඹ අපිට මෙහෙම කීවා කියන්නේ නැන්නේ කවදාවත් නැන්නේ නෑ ඒක මිනිස්සුන්ගේ තියෙනවා අර එදාට තමයි සමහරලාවට අර ගෙදරට එනකොට අන්න අරු වෙනවා කමන්නේ එහෙම හිතනවා මිනිස්සුනේ මොකවත් කියන්නේ ඔව් මොකුත් කියන්න එපා ඔය ඔක්කොම අමතක කළා දාන්න කියලා අර එදාට ජීවිතේ අලුත් වෙනවා ඊට පස්සේ කෑම පිගානක් ගිහිල්ලා දීලා කැවුම් ටිකක් හොමාරු කරගෙන මිනිසුන්ගේ ජීවිතේ මං හිතන්නේ මේ අවුරුද්දක් හරි හැමදාම ඕනම දවසක් යහපත් වෙන්න නම් මත්පැන් මද්රවි ඕවන් තමයි විනාශ වෙන්නේ. පැහැදිලි. අවුරුද්දක තියෙන සතුට පවුලක තියෙන සැනසීම නැත්තර නැති කළා දාන්නේ මත්පැන්. ওই පවුලක එක බේබද්දෙක් හිටියොත් ඇති මුළු අවුරුද්දම මේ කාබාසිනිය කළා දාන්න. ඉතින් ඒ නිසා මත්පැන් මද්රවිය නැතුව ඔබට පුළුවන් නම් ඔබේ දරු මොකද ඇත්තටම නිවාඩු හම්බ වෙනවා ගොඩක් දෙනෙකුට. හැබැයි අපි කතා කරන්න ඕනේ මොන අවුරුද්ද තියා මොනවාවත්. වෙසක් වුණත් අවුරුද්ද වුණත් කවදා වුණත් අත්‍යවශ්‍ය සේවාවන් වල මුළු ජීවිතේ කැප කරලා ඉන්න පිරිසක් ඉන්නවා. එතකොට රෝහල් වල ඉන්න පුළුවන් ඊළඟට ප්‍රවාහන සේවයේ ඉන්න පුළුවන් මාධ්‍ය වල ඒකත් ඉතින් එහෙම වෙලා තියෙනවා. ඉතින් ඒ වගේ ජීවිතේ අනිත් පිරිසකට අවුරුද්දක් හැටියට ජීවිතේ සතුටු වෙන්න ඉඩ දීලා තව පිරිසක් ඒ වගකීම දැල්ලා කැපවෙච්ච පිරිසක් ඉන්නවා. ඊළඟට ඔබට පුළුවන් නම් වැඩිහිටි නිවාසයකට ගිහිල්ලා ළමා නිවාසයකට ගිහිල්ලා ඕන් එක අවුරුද්දක් සමරන්න. එහෙමයි. ඇත්තටම ගොඩාක් වටිනවා. අර ඒවා තමයි ජීවිතේ කරන්න ඕන දේවල්. අසරණ මිනිස්සු දුප්පත් මිනිස්සු එකතු කළා දැන් අපි හැමෝම තමන්ගේ දරුවට අලුත් ඇඳුමක් අරන් දෙන්න අපිට පේනවා දැන් අර මේ කාලේ වෙනකොට කඩවල වල පිරිලා මිනිස්සු ඇඳුම් ගන්න pore කන හැබැයි තමන්ගේ දරුවට වගේම ඇඳුමක් නැති අසරණ දරුවෙකුට ඇඳුමක් අරන් දෙන්න පුළුවන් ඒ වගේ ජීවිතේ තව කෙනෙක්ගේ දුක බෙදාගෙන කරුණාව මෛත්‍රියත් එක්ක බොහොම මෛත්‍රී සහගතව අවුරුද්දකදී ඒක තමයි තමන්ට පිනක් වෙන්නේ හිත හිතා සතුටු වෙන්න පුළුවන්. අන්න ඒ වගේ අවුරුද්දක් සමරන්න ඔබ උත්සාහයක් ගන්න. ඒ තුල බොහෝ දුරට දැන්
ඔය හොඳම නැකතක් බල්ලා මං හිතන්නේ ගහක් හිටවන්න පුරුදු වුණා නම් මේ කාලේ හොඳයි ගොඩක් නේ දැන් දැක්කම වැඩල්ලන එකට මේ අප්‍රේල් කාලේ ඔබ දකින්න ති පහුගේ මේ වැස්ස නැතුව ලයිට් කපලා රටේ මිනිස්සුන්ට දැන් මේ තව ඉස්සරහට තව අවුරුදු දෙක තුනක් වෙනකොට අපිට හිතා ගන්න පුළුවන් මේ උෂ්ණත්වයේ වැඩිවීම දැන් අර නිකන් මැද පෙරදිග මට්ටමටම ගියා වගේ නිකන් සෙල්සියස් අංශක 36 35 36 මට්ටමට දවල් කාලේ ඉන්න බැරි මට්ටමට පහුගිය දවස්වල විශාල දහඩියක් එක්ක මිනිස්සු අනුරාධපුරයේ දැන් අපි දැක්ක රුවන්වැලි සෑය ළඟට ගිහිල්ලා මේ ඇවිද ගන්න බෑ අර සලපතල මළුවේ මිනිස්සු උඩ පැන පැන දුවනවා ගල් රත් වෙලා ගිනියම් වෙලා රත්නපුරේ 37ට ආවා එතකොට ඒ වගේ අපිට පේනවා මේ පරිසර උෂ්ණත්වයේ වේගෙන් වැඩි වෙනවා අපේ වන ග්‍රහණය එන්නේ නඩු වෙලා යනවා ඉතින් ඒ නිසා ඔබ මතු පරපුර වෙනුවෙන් ඔබට පුළුවන් ගහක් හිටවන්න. එතකොට ඒ වගේ ජීවිතේ යම් කිසි අනුන්ට කාටත් ප්‍රයෝජනවත් වෙන විදිහට අවුරුද්ද ගුණධර්ම ඇතුව ධර්මානුකූලව සමරන්න කාටවත් කරදරයක් නොවි. ඊළඟ දේ තමයි දැන් අවුරුදු උත්සව ගත්තත් ඒව තුල බොහෝ වෙලාවට අපිට දැන් වර්තමානයේ ඉන්න ඉන්න පේනවා නිකන් අපේ සංස්කෘතියට නොගැලපෙන සભ્યත්වයට නොගැලපෙන එක එක ඔය එක එක රටවල් වල තියෙන බොහොම අර නරක දේවල් මෙහි තරඟ හැටියට ගෙනහල්ලා අර මිනිස්සුන්ගේ මනස නිකන් විකෘති කාමාසාවන් තුල තව වින්දනයක් ලබන විදිහේ තරඟ වලට මිනිස්සුන්ග නිකන් ඒ විකෘති ඔව් ඒ සමහර යම් යම් සංස්කෘතිය වනසන්න බලාගෙන ඉන්න කොටසක් ඉන්නවා මාධ්‍ය ආයතනත් ඒ ගුවන් කාලයත් ඒවට ලබාගෙන ඒ එතකොට ඒව තුල අපි දන්නේ නැති උනාට පිටිපස්සේ වෙන යටි අරමුණු තියෙනවා ඒ නිසා අපි දැක්ක ගමක අවුරුදු උත්සවයකට ඉන්නේ ගමේ මිනිස්සු ටික ගමේ මිනිස්සු එකතු වෙලා හිනා වෙලා විහිළු කරලා අර පරණ කොන්තර ඔක්කොම අමතක කරලා එතකොට මේ ගමකේ අවුරුදු උත්සවත් එක්ක මිනිස්සුන්ගේ අර තිබිච්ච ওই තරහ අමනාපකම් ගොඩාක් දුරට දුරු වෙලා අවුරුදු කාලේ එනකොට බලන්න නිවාඩු වෙනවා ඒ පුංචි කාලේ අපේ සාමාන්‍ය තමන්ගේ ජීවිතය තුළ පුංචි කාලේ තිබිච්ච දේවල් දැන් ඉන්න දරුවන්ට නම් ගොඩක් දුරට අඩුයි හැමදේම කැවුම් කොකිස් ටික පවාද ඔක්කොම කඩින් ගෙනහලා තියාගෙන ඒ මට්ටමට පත් වෙලා තියෙන ඉතින් මිනිස්සු ගෙවල් වල උයන පිහන් ගෙවල් සුද්ධ වෙන එකම හිතාගන්නේ සමහරවට අවුරුද්දකටම ඔය අවුරුදු වෙනකොට තමයි ගියක් සුද්ධ කරගන්නේ මකුළු දැල් ටික කඩන්නේ ආයි ඊළඟ අවුරුද්දට තමයි ඔය ටික කඩාගන්නේ ගෙයි තනකොළ ටික කපලා ගෙවල් සුද්ධ කරගෙන තීන්ත ටිකක් ගාලා චුට්ටක් Tamanට පුළුවන් අඩු ගානේ මැටි ටික හරි ගාලා වහලෙට මේ ඔය පොල්ලත්තක් හරි දාලා ජීවිත යම් මට්ටමකට හැම මිනිසයාම ජීවිතය අලුත් කර ගන්නවා. ඒ අලුත් කරගත්ත එක සැබෑම විදිහට අලුත් කර ගන්න පුළුවන් අත්ත සම්මාපණීදී. තමන් තමන්ගේ හිත දමණය කරගෙන අර පෞකාර සිතුවිලි දුරු කරලා සබ්බ පාපස්සකරන. අන්නේ පාපී සිතුවිලි දුරු කරලා කුසලස් උපසම්පදා. ඒ විදිහට හිත කුසලයෙන් පුරව ගන්නවා නම් ඔබට හැමදාම අවුරුද්දක්. ඒ නිසා වැදගත්ම දේ තමයි මෛත්‍රිය ඇති කරගන්න මේ අවුරුදු කාලේ පවා එකිනෙකා ගැන මෛත්‍රී සිතුවිලි පතුරවන් අසල් වැසියා ගැන නෑදෑයා ගැන තරහකාරය හතුරා කියලා දැකපු අය මෛත්‍රී කරන් ඒ අය සසරේ රැස් කරගත්ත දේවල් ඒ නිසා මම මොකටද මේ කාටවත් වෛර කරලා මං අකුසල් පුරව ගන්නේ ඒ අය අනත් කරන දෙයක් අරගෙන සසරේයි මම කර පිනක් කුසලයක් කරගෙන මම ගුණධර්මයක් පුරාගෙන මේ ලැබිච්ච මනුස්ස ජීවිතෙන් ගැලවෙනවා කියලා තමන් තමන්ගේ හිත දමනය කරගෙන තමා යහපත් කරගෙන කටයුතු කරොත් මං හිතන්නේ මේ අවුරුද්දෙම ඔය මංගල කාරණයක් හැටියට ඒ පැත්තෙන් තමන්ගේ හිතත් දියුණු කරගන්න පුළුවන්. හොඳමයි. පින්වත් සාමින් වහන්ස අපි උතුම් දේශීය අභිමානය කලම්බු ටෙලිවිෂන් සමගාමී විකාශය මෙත් සදහම් විකාශය අපේ අරමුණ යහපත් සමාජයක් නිර්මාණය කිරීම. මාධ්‍ය පවුල මාධ්‍ය ආයතන පවුල ගත්තොත් ඒ පවුලේ ලාබාලම දරුවෙක් තමයි කලම්බු ටෙලිවිෂන් වයස අවුරුදු 4යි. නමුත් ඒ අවුරුදු 4 පුරාම ඒ හැම විනාඩියක්ම ගෙවිච්ච හැම තත්පරයක්ම අපිට පුළුවන් වුණා ඔබට යමක් දෙන්න, ඔබට යමක් කියන්න, ඔබට දැනෙන්න යමක් කරන්න. ඒ කියන්නේ විශ්වාසය තියෙනවා ඔබ. ඒ නිසා ඔබ අපේ වත්කම. ඒ නිසා ඔබ වෙනුවෙන් සෑම වෙලාවකම අපි සූදානම් යහපත් අරමුණු අරගෙන ජීවත් වෙන ඔබ වෙනුවෙන් ඔබේ දරු පැටවුන්ගේ අනාගතය වෙනුවෙන් යමක් කරන්නට. ඒ නිසා මේ මාධ්‍ය සත්කාරය මේ ලබන්නා වූ නව අවුරුද්දේ අපි නිරන්තරයෙන්ම ප්‍රාර්ථනා කරේ ඔබට සුව අලුත් අවුරුද්දක් වෙන්න. ඔබේ සිතට සුවය ලැබෙන්න, ගතට සුවය ලැබෙන්න, සිත කය දෙකම සුවපත් කරන අලුත් අවුරුද්දක් වෙන්න. ඒ නිසාම තමයි
අපේ පින්වත් සාමින් වහන්සේ බක්කුල රන්සෑය මේ පුණ්‍ය භූමියේදී කරන්නේ සුවය ප්‍රාර්ථනා කළා නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කළා ඒ නිසා ඒ ආශිර්වාදය මෙත් සදහම් විකාශය සෑම ගෙදරකම දැල්ලූ පහනක් වගේ ඔබ ශ්‍රවණය කරනවා නම් නරඹනවා නම් ඒ ආශිර්වාදය ඔබේ නිවහනේ පරිසරයේ පුරාම තියෙනවා ඒක අද්දුටුයි ප්‍රත්‍යක්ෂයි ඒ නිසා බොහෝ පිරිසක් අපිට ඒ ගැන කතා කරනවා ඒ ආශිර්වාදයේ විශ්වයටම ආශිර්වාදයක් වෙලා තියෙනවා ඒ ආශ්චර්යයන් මේ වෙනකොට ඔබ අත්දැකලා තියෙනවා ඒ නිසා අපි ඒ ඊටාම අවධාරණයෙන් සතුටෙන් මතක් කරනවා මෙත්තාව ලෝකනේ වැඩසටහනට ඔබට අනුග්‍රහය ගන්න පුළුවන් ලබා දෙන්න පුළුවන් බැතිබර දායකත්වය ලබා දෙන්න පුළුවන් සදහම් විකාශයේ වැඩසටහන් වලට ඔබට බැතිබර දායකත්වය ලබා දෙන්නට පුළුවන් එය සාමාන්‍ය අලිවිකරණ න්‍යායක් නෙමෙයි ඒක හොඳට මතක තියාගන්න ඕනේ මේ ධර්මය අලෙවිකරණ න්‍යායක් නෙමෙයි ඒකට එහා ගිය දෙයක් ඒ නිසා ඒ අපි මේ කරන්නේ ධර්ම දාන මේ වැඩපිළිවෙලක් කිරීම පින්වත් සාමින් වහන්සේගේ මඟ පෙන්වීම යටතේ ඔව් ඒත් එක්කම අපි සිහිපත් කරනවා අපේ කලම්බ ටෙලිවිෂන් මෙත් සදහම් විකාශය ආරම්භ කළා වසර දෙකක් සම්පූර්ණ වීම නිමිති කරගෙන ජූනි මාසයේ 29 වෙනිදා කැලණි මහසෑ වන්දනා මහා පින්කමක් සංවිධානය කෙරෙනවා ඒ නිසා බුදුරජාණන් වහන්සේ 500ක් රහතන් වහන්සේලා එක්ක වැඩම කරලා පූජනීයත්වයට පත් වෙච්ච කැලණිය පුදබිමට වැඩියේ හරියටම මේ අවුරුද්දේ වෙසක් මාසේ කියන්නේ අවුරුදු 2600යි. දැන් බුදු වෙලා අවුරුදු 8කට පස්සේ වෙසක් මාසේ වෙසක් පොයට කියලා නේ වෙසක් මාසේ. එතකොට බුදුහාඳුරු කැලණියට වැඩම කරලා තුන්වෙනි ගමන වැඩම කරලා 2600ක් වෙනවා. එතකොට ඒකත් යෙදෙනවා ඒත් එක්කම මෙත් සදහම් විකාශයේ ආගමික විකාශයක් හැටියට කළමු ටෙලිවිෂන් නාලිකාව පරිවර්තනය වෙලා මේ දහම් වැඩසටහන් එක්ක සකස් වෙලා අවුරුදු දෙකක් සම්පූර්ණ වෙනවා. ඉතින් ඒ නිසා එදාට කැලණි මහා සෑ වන්දනා මහා පින්කමක් ආරම්භ වෙනවා. තව කල් තියෙනවා ඔබට පුළුවන් ඒ පින්කමත් එක්ක එකතු වෙන්න එකතු වෙලා සම්බන්ධ වෙලා ජීවිතයට විශාල පිනක් එකතු කරගන්න. ඉතාම සතුටුයි පින්වත් සාමින් වහන්සේ නිසා මේ අපේ පුණ්‍යවන්ත සාමින් වහන්සේගේ මඟ පෙන්වීම මම අර හැමදාම කියනා වගේ නිසි ප්‍රයෝජන ගන්න අපි උනන්දු වෙන්නට ඕනේ. මේක අපිට ලැබෙන මහඟු අවස්ථාවක්. එයි උන්වහන්සේ අපිව යොමු කරනවා. අපි මේ පින් කරගන්නට අවශ්‍යයි. ඒක තමයි අපි මතක් කරන්නේ මෙත්තා අවලෝකනේ වැඩසටහන. ඒ වගේම අපි ගුවන් කාලයේ ගත්තු සාමින් වහන්සේගේ ධර්මදේශනාව අපි පැයක් නම් පැයක් නෑ උන්වහන්සේ ධර්මදේශනාව පැය දෙකක් කරනවා. පැය දෙක ගුවන් කාලයේ ලබා දෙනවා අපි බණ එඩිට් කළා නෑ ඒක පැහැදිලිව කියන්නට ඕනි ඔබේ ගුවන් කාලය අපි ලබා දෙනවා ඒක පැය 12ක ධර්මදේශනාවත් අපි සජීවව ලබා දුන්නා සජීව පටිගත කිරීම සජීව ප්‍රචාරය කළා මුළු මහත් ලෝකයට මේ නිසායි ගුවන් කාලය වෙනස් කරන්නේ ඒ නිසා තමයි අපි කියන්නේ අපි බලන්න අපේ වැඩසටහන් දිහා ඔබ හොඳට උනන්දු වෙන බලන්න ඒ නිසායි ධර්මයට යමක් අපි කරන එක මුදල් නෙමෙයි ඒ පවතින්නට යම් අලවිකරණ න්‍යායක් අපිට නෑ ඒ නිසා මේ මෙත් සදහම් විකාශය ආදර්ශයට අරගෙන බොහෝ නාලිකා දැන් ඒ වැඩපිළිවෙල හරී කියලා තීරණය කිරීමම අපේ සාමින් වහන්සේ කිව්වා වගේ මේ අවුරුදු දෙක මෙත් සදහම් විකාශයේ මේ අපි දුන්න පණිවිඩය ස්ථාවරයි ඒක පදනමක් වෙලා තියෙනවා මේ බෞද්ධ සංස්කෘතියට ඒ උරුමය ඒ පෞර්ෂය අපිට අරගෙන සමාජයට ගෙනහැල්ලා දෝතින් බාර දීලා මෙන්න මේක තමයි හරි දේ කියලා කියන්න මේ අවුරුදු දෙකට හැකියාව ලැබිච්ච එකම ප්‍රමාණ කියන එක අපි ළඟ ඉතාම සතුටින් අභිමානයෙන් ඕනි තැනක අපි කියනවා. ඒක තමයි අපේ මහත්ද මෙහෙවරේ බලාපොරොත්තුව. ඒ විශ්වාසයේ ඔබ තියෙනවා. ඒ නිසා ඔබ මේ ගමන අපිත් එක්ක සතුටින් යන්න ඉන්නවා කියන එක අපි ඉතාම ආදරෙන් මතක් කරනවා. එහෙනම් මේ ලබන්නා වූ නව වසර අලුත් අවුරුද්ද සිංහල හින්දු අලුත් අවුරුද්ද සිංහල හින්දු අයට විතරක් නෙමෙයි මුළු ලෝකවාසී සියලු දෙනාටම සුව අලුත් අවුරුද්දක් වේවා සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා අපි සියලු දෙනාම ප්‍රාර්ථනා කරනවා විශේෂයෙන්ම මතක් කරන්න ඕනි ශීලා ප්‍රේමකාන්ති අපේ ගරු සභාපතිනිය අපේ ජාතියේ මාතාව කියලා අපි කියන්නේ අපේ නාලිකාවෙන් ඒ කියන පණිවිඩ ඒ ආදර්ශ අපි යොමු කිරීම ගොඩක් වටිනවා ඒ සියල්ල අපි ඒ සභාපතිනිය වගේ සුජීවද සිල්වා ගරු සභාපතිතුමන් අයතුමා අපේ රටේ හිටිය ඉතාම දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක් රටට ආභරණයක් ඒ නිසා අයතුමා අපේ සභාපතිතුමා සුරේන් වෙදිකාර අපේ කලමනාකාර අධ්‍යක්ෂතුමා ඒ වගේම ලක්ෂාන් ශ්‍රී කෞශල්‍ය සුපුන් ශ්‍රී කෞශල්‍ය රුවිනි මේ අපේ කලම්බු ටෙලිවිෂන් පවුලේ මේ කණ්ඩායම මේ සියල්ලගේම මේ සත් දායකත්වය මේ තියෙන පරම්පරාවේ ලේවල තියෙන මේ ශාසනයට රටට සේවයක් කරන්න තියෙන මේ උවමනාව ඉතාම සතුටින් අපි
पुण्यवंत सामीन महंस्यापीठ इन मे अपे गौरवनीय अनुशासकत्वे धरन अपे नालिकावे मे शक्तिय पदनम बलवत्कम हरवत्कम अपे हितट कावेद्दुये मे यता माध्य मेहेवरक वगकीम अपे हितट कावेद्दुयो बोहांसे अपे हामुदुरुवनि एनिसा ए अपि सियल्ल इताम गौरवेन ओनिम वेलावक अपि मतक करनवा ओब वहांसे एकई मम हेमदाम मतक करन्ने जातिये पिनिन पहल वेच्च बोधिसत्त्व गुणोपेत कल्याण मित्र स्वामीन वहांसे नमक किया ए वासनाव अपिट तियेनवा एनिसा अपे गौरवनीय पुण्यवंत स्वामीन वहांसे मे अलुत अवुरुद्द वेनुवेन कथा कल हित दमने कर गनीमे मंगल वेडपिलिवल पिलिवल कथा कलाद मेत्ताव लोकने वेडसटहंट वेडम कला यापिट इताम आशीर्वादयक अभिमानयक अपे नालिकावट ओब वहांसे इताम संपतक यापि मतक करनवा उन वहांसे अतुरुगिरिय श्री सदहम पदनमे निर्मातृ ए वगेम जातीय सुवपत् करन्नट इदिवन बक्कुल रन्सैये गौरवनीय निर्मातृ होरन दिक्खेन पुरशील सुवारन गिलन भिक्षु मध्यस्थाने निर्मातृ परम पूजनीय राजकीय पंडित गलिगमुए ज्ञानदीप स्वामीन वहांसे उन वहांसेट अपि मे करन्ना वू पुण्य कल बल महिमेन उब वहांसेत बक्कुल महरहतान वहांसे वगेम निदुक वेवा नीरोग वेवा सुपत् वेवा किल अपि प्रार्थना करनवा ए वगेम मे नव वसरे मित सदहम विकाशे नरबन अपि ओक्कोम इन्न तैन इंदन साधु नाद दीला अपे हामुदुरुवंट मे पुण्य बल महिमे सतर मग सतर फल मे आत्म भावे दीम अवबोध वेवा किल सियलु दिनाम साधु नाद दीला प्रार्थना करमु यै अपे उत्तम प्रार्थने उन्वहांसेगे मे उत्तुंग परम पूजनीय कैपकिरीम वेनुवेन एनाम लबन सतिये नव अलुत अवुरुद्दे अपि मेत्तावलोकने वेडसटहनेन मुलगहेनवा हेम दिनाटम सम्मा संबुद्ध सरणयि।